සුපුරුදු පරිදි අදත් පාර්ලිමේන්තුව රැස්ුනේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය සඳහායි. අද බුද්ධ ශාසන තැපැල් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු සහ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු වෙන අමාත්‍යාංශ වැශේෂ පිළිබඳවයි විවාද කෙරෙන්නේ. ඊට පෙරයි පනත් කෙටුම් පත් පිළිගැන්වීමේ වරයේදී දිවිනැගුම නාමය සමෘද්ධි ලෙස වෙනස් කිරීමේ සංශෝධන පනත් කෙටුම් පත සභාව හමුවට ඉදිරිපත් කෙරුණේ. එසේම අද ඉදිරිපත් වූ මුදල් අමාත්‍යාංශ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ වැට් බද්දෙන් නිදහස් කරන සෞඛ්‍ය සේවාවන් පිළිබඳවයි. ඒ අනුව වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු, වෛද්‍ය උපදේශන ගාස්තු, චැනල් ගාස්තු හා රෝහල් කාමර ගාස්තු හැර සෙසු සෞඛ්‍ය සේවා වැට් බද්දෙන් නිදහස් කරනවා. ඒ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි අද අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වුණේ. විවාදය ආරම්භ කළ දෙමළ ජාතික සන්ධානයේ එස් තුරේරත්න සිංහ මහතා පැවසුවේ ඇතැම් බෞද්ධ භික්ෂුන් වහන්සේ විසින් සිදු කරන අන්‍ය ආගමිකයන්ගේ සිත් රිදෙන ආකාරයේ ක්‍රියා පාලනය කිරීම බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ වගකීම බවයි. පසුගිය දිනවල සිදු වූ බව කියන එවැනි සිද්ධීන් කිහිපයක්ද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දුන්නා. විවාදයට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාද සියලු ආගම්වල අන්තවාදී කණ්ඩායම් තීනු ලෙස විවේචනයට ලක් කළා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ වෙනමම පවත්න සේවක අර්ථසාධක අරමුදලක සිදුව ඇතැයි කියන රුපියල් බිලියන 3කට වඩා වැඩි මූල්‍ය අක්‍රමිතාවයක් ගැන තොරතුරු අමාත්‍ය අජිත් පීපේරා මහතා විසින් සභාවට හෙළි කළා. 2009 වසරේදී අදාළ බිලියන 3ක මුදල මෙසේ අතුරුදන් වී ඇතැයි කී අමාත්‍යවරයා මේ ගැන පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය විසින් පරීක්ෂණයක් සිදු කරන බවත් ප්‍රකාශ කළා. මේ සිද්ධියට නාමල් රාජපක්ෂ මහතාගේ රගර් ප්‍රවර්ධන කටයුතු වලට අනුග්‍රහය දැක්වූ පුද්ගලික සමාගම සම්බන්ධ බවත් අජිත් පීපේරා මහතා පැවසුවා. මේ අතර ආණ්ඩුව සතු වීදුක අතරින් කොටසක් කිලෝව රුපියල් 67 බැගින් අලෙවි කිරීමට ඇතැයි කියන සූදානමක් ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. මේ අතර ආණ්ඩුව විසින් ලේඛනගත කර ඇති ආපදාවන් 21 අතරට තවත් ආපදාවන් දෙකක් ඇතුළත් කළ යුතු බවට ඩග්ලස් දේවනන්ද මහතා ආණ්ඩුවට යෝජනාවක් කළා. ගංවතුර නායෑම් සුළුසුළං සුනාමි ආදී අතරට යාපනයට සුලභව බලපාන පොළව ගිලා බැසීම හා වඳුරු තලදින යන ආපදා දෙකද ඇතුළත් විය යුතු බවයි ඔහු පැවසුවේ. ආපදා කළමනාකරණ අමාත්‍ය අරුණ ප්‍රියදර්ශන යාපා මහතාද එහි අවශ්‍යතාවය පිළිගත්තා. කෙසේ වෙතත් ඒ සඳහා ආපදා කළමනාකරණ පනත සංශෝධනය කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ. ඉන් අනතුරු ඇරඹී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයයි මේ මොහොතේ පැවැත්වෙන්නේ. ප්‍රගීත් පෙරේරා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට